ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්මදක්ෂිනා
ධර්මානුශාසනාව මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට මේ ධර්ම දාණය සඳහා සම්බන්ධ වෙලා කටයුතු කරනු ලබන්නේ සියබලාණ්ඩුව පදිංචි DM ඉනුෂා ප්‍රියදර්ශිනී ඇතුළු පෞලේ පින්වත් පිරිස සහ ඥාති පිරිස විසින් අපි මේ පින්වතුන්ට තමන් කරන මේ උදාර මහා පුණ්‍ය කර්මයෙන් ලබන පින අනුමෝදනාවක් හැටියට අනුමෝදන් කරමු මේ කාලෙ වෙනකොට අපි දකින්නම බොහෝ දිනෙකට වෙනද වගේ තමන්ගේ නිවෙස්වල ධර්ම දේශනා පවත්වන්නට බැරි කාලයක් උදා වෙලා තියෙනවා වෙනද වගේ බොහෝ දිනෙකට පහසුවෙන් පින්කම් කරගන්න බැරි යෝගයක් උදා වෙලා තියෙනවා එවන් කලෙක තමන්ට ලැබිච්ච මහා භාග්යක් තමයි මේ net නාලිකාවේ මේ දායකත්ව ධර්ම දේශනා උන් හරියටම තමන්ගේ ගුවන් කාලයෙන් පැයක් ධර්මයේ සඳහා වෙන් කරලා සතිය දින හත පුරාවටම ඔබට ඒ ධර්මයේ අසන්නට මග විවර කරලා දීලා තියෙනවා ධර්ම දානයකින් ලබන කුසලය වචන වලට සීමා කරලා උදාහරණකින්වත් කියන්නට බෑ ඒ තරම් අති උදාර කුසලයක් තමයි මේ ධර්මයේ කියලා කියන්නේ පින්වතුනි මේ ධර්මයේ මේ තරම් විශේෂ වෙන්නේ මොකක් නිසාද කෙනෙකුගේ මේ සංසාර ගමනම වෙනස් කරන්න උපකාරයක් වෙනවනම් ඒ උපකාර වෙන එකම දේ ධර්මයයි ධර්මයේ හැර අන් කිසිවක් නැ කෙනෙකුගේ නිවනට උපකාරයක් ලැබෙන මේ දුක් සහිත සසර ගමනින් එතර වෙන්න අපි හිතමු අද කෙනෙක් සැප විඳිනවා ඒ සැප විඳින්නේ ධර්මයේ නිසා දෙව්ලොව දෙවිවරු දෙව්ලොව දිවි සම්පත් විඳිනවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සැප සම්පත් විඳිනවා මනුෂ්‍ය ලෝකේ මිනිස්සු මිනිස් ලොව සැප සම්පත් විඳිනවා යමෙක් මේ ලෝකයේ යම් සැපයක් ලබනවා නම් ඒ සැප ලබන්නේම යම් කලක සංසාරයේ ධර්මයට හිතවත්ව කටයුතු කරපු නිසා යමෙක් මේ ලෝකේ හෝ සතර අපායේ යම් දුකක් විඳිනවා නම් මනුෂ්‍ය ලෝකේ හෝ සතර අපායේ යම් දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ සසරේ ධර්මයට අහිතවත් වූ නිසා ධර්මයට හිතවත් නොවුණු නිසා ඔවුන්ට අද තමන්ට අකමැති දේවල් තමන්ගේ ජීවිතයට ලැබෙනවා පිඟත්නි ධර්ම දානීය ඒක නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දානිය නතර උතුම්ම දානිය කියලා යම් සත්වයේ ද්වේෂයෙන් දවනවන යම් සත්වයේ ලෝභයෙන් දවනවන යම් සත්වයේ මෝහයෙන් දවනවන යම් සත්වයේ අකුසලයට බර වෙලා කටයුතු කරනවන ඒ හැම කෙනෙකුටම ධර්මීය තමයි පිහිට වෙන්නේ මාල කුමාරයා චණ්ඩයි ෂඩයි පරුෂයි ඒ චණ්ඩ ෂඩ පරුෂ අඟුලිමාල කුමාරයා රහත් බව ලැබුවේ මොකක් නිසාද ආහාර වේලක් ලැබිලද තමන්ට අඩුපාඩු වෙලා තිබෙච්ච එක ඇඟිල්ලක් කපන්න මොනෝhari මිනිසෙක් ලැබිලද ධර්මීය ඇහුවා ඒ තුලින් ලෝකයාව දැක්කා තමන් යථාර්ථي අවබෝධ කරගෙන අකුසල් කරන එකකින් ඉවත් වුණා. පිගුතුරි ධර්මයේ ලැබිච්ච පිහිට අද අපිට මේ ජීවිතේ යම් සැපයක් ලැබෙනවා නම් ලැබෙන්නේම සංසාරයේ ධර්මයට හිතවත්ව කටයුතු කරපු නිසා. එහෙනම් තව කෙනෙක්ව අකුසලින් මොදවලා කුසලී පිහිටවන්න අහස උසට සිව්පස ලාභිය දුන්නා. මේ සක්වලක් පිරින්න තරම් පරිෂ්කාර දුන්නත් පිඟුතුනි අකුසලේ මොදවන්න කෙනෙකුට බෑ හැබැයි බුදුරජාණන් වහන්සේගේ එක බුදුබණ පදියකින් පිඟුතුනි ඡණ්ඩ සැඩ පරුෂ අයග පවා ජීවිත පිඟුතුනි වෙනස් වුණා අපේ අඟුලිමාල හාමුදුරුවන්ගේ අතීත කතාව බලන්න සුතුසෝම ජාතකී පෝරිසාදයා
දෙවියන්ට මෙල්ල කරන්නත් බෑ පෝරිසාදියාව රජතුමාට මෙල්ල කරන්නත් බෑ මනුෂ්‍ය ලෝකේ කිසිම මිනිසෙක් සමර්ථ නැහැ පෝරිසාදියාත් එක්ක අභියෝග කරන්න ඒ තරම් ඡණ්ඩ මිනිසෙයි දුවනකොට දුවන්නේ වාත වේගී සුතුසෝම ජාතකේ අපි දේශනා කරද්ද අපි පිංගුතුන් අහන්නේ නැති සුතුසෝම රයිතුමා නාන වෙලාවේ පෝරිසාදියාත් පැය 24ක් පුකුණි හැංගිලා ඉඳලා රජතුමාව පැහැරගෙන ගිය ආකාරය රියන් ගණනාවක් දුරට විහිදලා හිටපු මහ සේනාව සූදානම් වෙනකොට පෝරිසාදියා දුවල ඉවරයි ඒ තරම් කාය බලයක් තිබුණා මේ තරම් ඡණ්ඩ ෂඩ පරුෂ පෝරිසාදියා විනස්සුනේ මොකින්ද සුතුසෝම රයිතුමා නැවත ආපු නිසාද සුතුසෝම ජාතකී සුතුසෝම රයිතුමා පෝරිසාදියා පැහැරගෙන ගියාම පෝරිසාදයාගේ සුතුසෝම රයිතුමා ඉල්ලීමක් කරනවා මොකද රජතුමා පොරොන්දුවක් දීලා තිබුණා නන්ද කියලා බ්‍රාහ්මණයෙකුට ගාථා හතරක් කිව්වම ඒකට මුදල් ගෙවනවා කියලා නන්ද බමුණ එන්නේ හෙට උදේ සුතුසෝම රයිතුමා ආයාචනයක් කරනවා මට පුළුවන් නම් එක දවසකට මට ජීවිත දාණය දෙන්න මට මේ පොරොන්දු ඉටු කරලින් සුතුසෝම රජතුමා මාලිගාවට ගිහිල්ලා නන්ද බ්‍රාහ්මණයගෙන් ගාථා හතර අහලා ඒකට මුදල් ගෙවලා පොරොන්දු වෙච්ච පරිදි ආවා. හැබැයි සුතුසෝම රයිතුමා ආවම පෝරිසාදයා සතුටු වුණා. එතකොට කිව්වද පෝරිසාදයා මහරජ ඔබ අතිශයම සත්පුරුෂයෙක්. ඔබතුමා විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඔබතුමා වගේ කෙනෙකුගේ ජීවිතය තොර කරන එක ඊතරම් සුදුසු නෑ. එහෙම කියලා හිතලා සුතුසෝම රයිතුමාව නිදහස් කළේ පෝරිසාද අකුසල් කරන එක නතර කරේ මොකක් නිසාද අර භාග්‍යවතුන් වහන්සේගේ ගාථා හතර අහපු නිසා සුතුසෝම රයිතුමා ගාථා හතර පෝරිසාදයට කියනවා ඒක අහගෙන ඉපු පෝරිසාදයා තමන්ගේ මුළු ජීවිතේම නෙවෙයි මුළු සසරම වෙනස් කරගන්නවා බලන්න බණ පදයකින් කොයිතරම් ලාභයක් තියෙනවද එහෙම කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න මේවැනි ධර්මයක් දේශනා කරවන්නට මේ ගුවන් කාලේ වෙන් කරපු මිහි සභාපතිතුමන්ට මිහි අනිකුත් ඒ නිලධාරීන්ට කොයිතරම් පින් සිද්ධ වෙනවද ඒ පින නම් වචනවලට සීමා කරන්න බෑ තමන්ගේ වෘතිය ඇතුලේ බොහෝ අකුසල් කරන ලෝකෙයි මේ කරන කුසලය ඔවුන්ට සසරට අප්‍රමාණ කුසලයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන් තනියෙන් පින් කරගන්නේ නැතුව තවත් බොහෝ දෙනෙකුට මඟ විවර කරලා දීලා තියෙනවා. ඔබටත් මේකට දායක වෙලා ඒ දායකත්වයෙන් ඔබටත් පුළුවන් ධර්ම දාණය කියන අති උදාර කුසලයට සම්බන්ධ වෙලා පින් කරගන්න. අද තමන්ගේ අම්මා මැරිලා හත් දවසේ බණ කියව ගන්න බැ තුන් මාසේ බණ කියව ගන්න බෑ අවුරුද්දේ බණ කියව ගන්න බෑ දෙමව්පියන් වෙනුවෙන් පින් කර ගන්න බෑ මෙවැනි යෝගයක මේ ලැබිච්ච අවස්ථාව මං හිතනවා උපරිම ප්‍රයෝජනීය ඵල නෙලා ගන්න පුළුවන් මොහොතක් කියලා මං අද මේ දායකත්වය දරන පින්වත් පිරිස පිළිබඳ සිහිපත් කළේ ඒකයි මොන් සැබෑවටම අප්‍රමාණ කුසලයක් මේ තුලින් රැස් කර ගන්නවා ධර්ම දානීය ඒ උදාර කුසලයට සම්බන්ධ වෙලා අපි මේ පිළිබඳ ඉදිරියට නැවතත් පුණ්‍යානුමෝදනා කරමින් පින් අනුමෝදන් කරන අදහසින් ධර්මෙහි තිබෙන වටිනකම මොහොතක් ඔබට මතක් කරලා එය ඔබට ආවර්ජනය කරවලා ඔබට ධර්ම දානයේ අති උදාර කුසලයේ වටිනකම පැහැදිලි කරන්නයි ඒ කාරණාව අපේ පින් උත්තර මේ වෙලාවේ සිහිපත් කළේ එමනම් ඒ කරුණ සිහිපත් කරමින් අදට નિયમિત ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරමු. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා පෝතලිය සූත්‍රය. පෝතලිය සූත්‍රය ඇසුරෙන් සිදු කරනු ලබන අද හතරවෙනි දේශනාව. පෝතලිය ගෘහපතිතුමා කියන්නේ තමන් ගිහි භාවයෙන් මිදිච්ච උසස් කෙනෙක් හැටියට හිතාගෙන හිටපු කෙනි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ පෝතලිය ගෘහපතිතුමාට කියලා දෙනවා මේ කිහිභාවෙන් අයින් වෙන්න නම් මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් තියෙන්න ඕන
අපි පසුගිය සති තුන පුරාවටම සාකච්ඡා කළේ අන්න ඒ කරුණු. එතකොට අපි අද දවසේ මේ දේශනාව තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ පෝතලිය ගෘහපතිතුමාට මොකද්ද මේ ගිහි විවාහයෙන් ඉවත් වෙන්න ආරේ විනිහි තිබෙන කරුණු දේශනා කරේ කියලා. මොන වගේ කරුණුද කියන කාරණාව අද මේ සාකච්ඡාව තුල අපි අවබෝධ කරගමු. මේ පෝතලී සූත්‍රය කියන්නේ ඒ තරමටම ඉතාම වැදගත් දේශනාවක්. එහි ඇතුළත් අන්තර්ගත කරුණු පිඟත්නි බොහෝ ධර්ම පරයායන් තුලින් විස්තර කරන්න පුළුවන් කරුණු. ඒ කියන්නේ මේ පෝතලී සූත්‍රයේ ඒ තරමටම ගැඹුරු අර්ථ සපයන දේශනාවක්. නමුත් අපිට මේ දේශනාවක් තුල සියලුම කරුණු සාකච්ඡා කරන්න ගියොත් අපට එකම දේශනාවක් බොහෝ කාලයක් කරන්න තරම් කරුණු එකතු කරන්න වෙනවා. එනිසා අපි මේ දේශනාවට අදාළවන යම් කොටසක් දේශනා කරලා අපි නැවත නැවත ඉදිරි දේශනාවන් වල තවත් බොහෝ කරුණු අපි සාකච්ඡා කරමු. net නාලිකාව තුලින් අපි භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ වචනෙට පුළුවන් තරම් ගරු කරමින් එකට සාධාරණයක් කිතු කරමින් ධර්මදේශනා පවත්වන්නට බොහෝ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි බොහෝ සූත්‍ර අඩුපාඩුවක් නැතුව සම්පූර්ණින් දේශනා කරලා තියෙනවා. බොහෝ ධර්ම කරුණු කොටස් වශයෙන් අපි දේශනා කරලා තියෙනවා. මං හිතනවා අන්තර්ජාලය තුලින් අපේ පිංගුතුන්ට ඒ දේශනාවල් නැවත නැවත ශ්‍රවණය කරලා ඒ අවබෝධයන් ලබන්නට පුළුවන්. මනම් අද මේ පෝතලී සූත්‍රයේ හතරවෙනි දේශනාව තුලින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මොනවද මේ ආරි විනයේ ගිහි විවාහයෙන් ඉවත් වීමට ගිහි භාවයෙන් ඉවත් වෙලා උසස් භවකට යන්න තිබෙන කරුණු කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පෝතලිය අට්ටිකෝ ඉමේ ගහපති ධම්මා අරියස්ස විනේ වෝහාර සමුච්ඡේදාය. මේ ආර්ය විනේහි ගෘහපතිය කරුණු අටක් තියෙනවා ගිහි විවාහාරයේ සමුච්ඡේදනය කරන. පළවෙනි එක මං අපි පසුගිය සතියේ කරුණු අටකින් එක සාකච්ඡා කළා. පළවෙනි එක තමයි අපානාති පාතං නිස්සාය පානාති පාතෝ පහතබ්බා. ඒක සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වැළකෙන සාසනයකට ඇවිල්ලා ප්‍රාණඝාතය සිදු කරන්නේ නැත්තම් අපානාති පාතං නිස්සාය ප්‍රාණඝාතයෙන් වැළකීම පිණිස සාසනයට ඇවිල්ලා ප්‍රාණඝාතය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා නම් පානාති පාතෝ පහතබ්බා දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතබ්බා. සොරකම් කරන එකෙන් වැළකීම පිණිස ඇවිල්ලා මේ සාසනයට සොරකම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. මොකද මේ ප්‍රාණඝාතය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. පිංගතුනි දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ප්‍රාණඝාතය විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ගහපති ගෘහපතිතුමනි මේ ප්‍රාණඝාතය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන කෙනාට ලැබෙනවා විශේෂ ආනිසංස තුනක්. මොනවද ආනිසංස තුන? පළවෙනි එක තමයි තමන් යම්කිසි සීලයක් උසස් මට්ටමකට රකින්නවනම් තමන්ටම නිඳා කරගන්න බැරි වෙනවා. දැන් ප්‍රාණඝාතය කියන එක නිවැරදිව රකින්නකොට තමන්ගේ හිතටම තමන් කවදාවත් අපවාද කරගන්නේ තමන්ට තමන් කවදාවත් දොස් කියාගන්නේ මම ප්‍රාණඝාත කරනවද නැද්ද කියන එක පිළිබඳව. දැන් පිඟුතුනි යමෙක් වැරදි කරනවා නම් ඒ වැරදි කරන කෙනා වැරැද්දෙන් නිදහස් වෙලා කටයුතු කරන්න පුළුවන් මේ ලෝකයා ඉදිරියේ පේන සමාජය ඉදිරියේ. හැබැයි හොරාට වැරදි කරනවා නම් තමන්ගේ හිතම තමන්ට පිංගතුනි දොස් කියා ගන්නවා. නුඹ මේ දේ කළා නේද?
නුඹ මේ වගේ අපරාධයක් කරා නේද? ඒක පිංගතුනි වැරදි කරන බොහෝ දෙනෙකුගේ හිත තමන්ටම පාපොච්චාරණය කරගන්නවා. ඒ කියන්නේ සමහර ප්‍රවෘත්ති අපට අහන්න ලැබෙන්නේ යම් මිනිස්සු ඝාතනෙවිල අවුරුදු ගාණක් ගිහිල්ලා. එකෝ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මත් වතුර පාවිච්චි කරලා ඒ මත්බවින් අර තමන් කරපු වරද කියවනවා. මම මේ මාසවල් දවසේ වරදක් කරා මේ වගේ දෙයක් කළා කියලා තමන්ම කියවනවා. එයි තමන්ගේ හිත තමන්ටම පිංගුතුණී තරඬව වද දීලා තියෙනවා. අකුසල් වලින් නිදහස් වෙලා දැන් මේ ප්‍රාණඝාතයේදී මෙතන සාකච්ඡා කරන බුදුරජාන් වහන්සේ අහංචේව කෝපන පාණාති පාත අස්සං අත්තාපි මං උපවදෙය්‍ය. පාණාති පාත පච්චාය. දැන් ප්‍රාණඝාතයෙන් නිදහස් වෙච්ච කෙනා තමන් තමන්ටම උපවාද කරගන්න එකෙන් අයින් වෙනවා. ඔන්න පළවෙනි ආනිසංසය ඒ ප්‍රාණඝාත ශික්ෂාපදිය සම්පූර්ණයෙන්ම රකින්න කෙනා පණ ඇති සතුන් සම්පූර්ණයෙන්ම මරණයක නතර කරන කෙනා. දෙවෙනි එක තමයි නුවණැත්තන් විසින් තමන්ට ප්‍රශංසා කරනවා. නිඳා කරන එක වළක්වනවා. නුවණැති අය තමන්ට නිඳා කරන එක වළක්වනවා. දැන් බිංගුතුනි කෙනෙක් අකුසල් කරනකොට ප්‍රඥාවන්තයෝ හැම වෙලාවකම ඒ අකුසල් කරන කෙනාගේ අකුසලයේ ගරහනවා. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ගුණ 16ක විශේෂ ගුණයක් තියෙන්නේ පාප ගරහී කියලා. කවදාවත් කිසිම කරුණක් හමුවේ පාපය වර්ණනා කරන්නේ නැහැ. අපි බිංගුතුනි ගොඩාක් පුරුදු වෙලා තියෙනවා යම් යම් අයගේ ළඟ තිබෙන සමහර අකුසල් දැක දැක නිහඬ වෙලයි. ඒ වැරදි දැක දැක ඒ පිළිබඳව යම් යම් අවස්ථාවන් වලදී නිහඬ වෙනවා. හැබැයි වැරදි කරනකොට ඒ වැරදි දැක දැක නිහඬ වෙලා සිටිය යුතු අවස්ථාවලුත් තියෙනවා. එහෙම නැතුව නොවේ. මොකද අවවාද දෙනකොට අවවාදේ පිහිටා කටයුතු කරන්නේ නැත්නම් එහෙම නැත්නම් යමෙකුට අවවාද කරනකොට ඒ අවවාද කරන කෙනා අවවාද කරද්දී ඊට වඩා වැඩිපුර කුසල් කරගන්නවා නම් අවවාද කරන එක නතර කරන එක වටිනවා. මොකද ඒ වෙලාවේ වැරද්ද කරලා කරගන අකුසලයට වඩා අර අවවාදය දෙන කෙනාට හෝ අවවාදයට ගරහල කරගන්න අකුසලය ඊට වඩා බලවත් නිසා. දැන් මෙතනදී පින්වත්නි විශේෂ කරුණක් අපි අවබෝධ කරගන්නට ඕන. යම් කිසි කෙනෙකුට අවවාදයක් දෙනකොට ඒ අවවාදය දෙන කෙනා පිළිබඳව අපි විමසන්නට ඕන. මේ කෙනා මේක පිළිගන්නවද කොච්චර දුරට පිළිගන්නවද? හැබැයි අපි හිතමු ඒ කෙනා තමන් තුළ නවත්වා ගැනීම ඒ කෙනා ගින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ හමු වේ. ඔහු වැරදි කර කර ඒ වැරදි දිහා බලාගෙන ඉන්නවා නම් ඒක පිංගුතුන අපි ළඟ තියෙන අසත්පුරුෂකම. හැබැයි අපිට තියෙන ලාභයක් නිසා නෙවෙයි, ඔහුට තියෙන ලාභයක් නිසා ඔහු වැරදි කරනකොට නිහඬ වෙලා ඉන්නවා. මොකද ඔහුට තියෙන ලාභය වැරදි කරනකොට අවවාද කරනකොට ඊට වඩා කිපෙන නිසා. පිංගත්නි බුදුරජාන් වහන්සේ නාගසමාල හාමුදුරුවත් එක්ක පිණ්ඩපාතේ වැඩලා නාගසමාල හාමුදුරු කෙටි මගකින් යන්න කිව්වම භාග්‍යවතුන් වහන්සේ දිග මගකින් යන්න යෝජනා කරාම නාගසමාල හාමුදුරු ඒකට එකඟුණේ නෑ. නාගසමාල හාමුදුරු තමන් දරපු මතියම දැරුවා. නෑ ස්වාමිනි මම මේ පාර යන්න. භාග්‍යතුන්න්සේ නිහඬ වුණා. භාග්‍යතුන්න්සේ දීර්ඝ මාර්ගෙ වැඩියා. හැබැයි එතනදී අට කතාවේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ කෙටි මාර්ගයේ අතරමඟ හොරු ඉන්න බව දන්නවා. ඒ දන්න නිසයි උන්වහන්සේ ඒ කෙටි මාර්ගෙන් යන්නේ නැතුව දීර්ඝ මාර්ගෙම වැඩියේ. හැබැයි සූත්‍රයේ කිසිම තැනක නාගසමල හාමුදුරට කියන්නේ නැහැ මහණ මේ කෙටි මාර්ගයේ මැද හොරු ඉන්නවා. ඇයි බුදුහාමුදුර ඔය කොටස නොකියුවේ? ওই සූත්‍රය කියවනකොට කෙනෙකුට හිතෙන්න පුළුවා ඇයි බුදුරජාන් වහන්සේ අපරාධිනී ඒ කොටස කිව්වනම් හොඳයි නේ කියලා. නෑ ඒක එහෙම වෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නවා නාගසමල හාමුදුරන්ගේ සීමාව. මොකද පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟ තියෙන අති විශේෂ ගුණයක් තමයි ලෝකේ මේ සංසාරේ ජීවත් වෙන හැම කෙනෙකුගේම සීමාව දන්නේ එකම කෙනයි. ඒ තමයි ඔබත් මමත් සරණ ගියපු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ විතරයි.
සියලු සත්වයන්ගේ සීමාවල් දන්නේ උන්වහන්සේ විතරයි. කෙනෙක් මාර්ගයේ වඩනකොට ඒ මාර්ගයේ වඩන කෙනාට කොයි සීමාවටද අවශ්‍ය වෙන්නේ? කෙනෙකුට ශ්‍රද්ධාව තියෙන්න ඕන සීමාව කොච්චරද? කෙනෙකුට වීරිය තියෙන්න ඕන සීමාව කොච්චරද? වැරදි කරන කෙනාට තේමයි. හොඳම උදාහරණ තමයි මාර්යා. මාර්යාට තියෙන සීමාවක් දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒකනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා භවයක දුසී කියලා මාරේක් වෙලා ඉපදිලා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශාවකයන් වහන්සේට දරුවෙකුට ආවේශ වෙලා ගලක් අරන් ගහනවා. කකුසඳ භාග්‍යතුන් වහන්සේ නාගාපලෝකෙනින් ආපස්සට හැරිලා මාරයා දිහා බලලා කියනවා, මාරය නුඹ සීමාව ඉක්මෙව්වා. නුඹ නුඹේ සීමාව අතික්‍රමණය කරා. බුදුරජාණන් වහන්සේ තමයි මාරයාගේ සීමාව දන්නේ. මාරයා සීමාව පැන්නා. ඒක නිසා මොකද උනේ? මාරයා ඒ වෙලාවෙම අවීචයට ගියා. එතකොට මේ හැම කෙනෙකුගේම සීමාව දන්නේ භාග්‍යතුන්සේ. ඒකත් පිඟුතනි විශේෂ බුදු ගුණය. මේ කරුණ වෙනම විස්තර කරන්න පුළුවන් මාතෘකාව. නමුත් මම මෙතනදී සඳහන් කළේ එකයි, භාග්‍යවතුන් වහන්සේ නාගසමල හාමුදුරගේ සීමාව දන්නවා. නාගසමල හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළි අරගන්න නැතුව වැඩියා. හොරුන්ගෙන් ගුටි කාලා නැවතත් දීර්ඝ මාර්ගෙම ආවා. ඒතර මම කලින් මතක් කරා වගේ භාග්‍යවතුන් වහන්සේ ඇයි නාගසමල හාමුදුරට ඔය පාරේ හොරු ඉන්නවා කියලා කිව්වේ නැත්තේ? ඔය ටික කිව්වනම් ඒත් ওই නාගසමල හාමුදුරන්ගේ යන ගමන නතර වෙන්නේ. යන්නේක යනවා. හැබැයි නාගසමාල හාමුදුරුවෝ ඒ තරම් ගැඹුරින් අවවාද කළත් ඒ අවවාදී පිහිටා කටයුතු කළේ නැති වුණොත් පින්වත්නි මේ ජීවිතේ ලබන්න තියෙන රහත් බව නාගසමාල හාමුදුරුවන්ට නැති වෙනවා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රමාණයට අවවාද කරලා අවසන් කරේ. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සීමාව දන්න නිසා. දැන් අර සමහර අයට කමටහන් දෙනවා. උන්ව සමහර බිචුන් වහන්සේලා යනවා භවනා කරන කැලේට. ඒ කැලේට යන්න කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ. කැලේට ගිහිල්ලා මේ බිචුන් වහන්සේලා භවනා කරනවා. කොටියේ කියලා හැමදාම බිචුව ගානේ අරගෙන ගිහලා කනවා. එක දවසක් එක බිචුන් වහන්සේ නමක් අරගෙන යනකොට අනිත් බිචුන් වහන්සේලා ඒක දැකලා කොටියක පස්සෙන් යනවා බිචුන් වහන්සේ බේරගන්න. කොටියා අර බිචුන් වහන්සේට එන්න බැරි පර්වතයක් මත හාමුදුරුවත් අරගෙන නැගිටම. පහළින් බිචුන් වහන්සේලා ඉහළින් බිචුන් වහන්සේට අවවාදයක් දෙනවා. ආශ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට මෙතනට එන කමටහන දුන්නේ. ඉතින් කියන්නේ මොකද? භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට මේ සීමාව පෙන්නුවේ. එහෙනම් ඔබට ඔය වෙන අනුතර භාග්‍යවතුන් වහන්සේ නොදැක්කනේ මේකක් දැක්කා. එහෙනම් ඔබේ නිවන කොතනවත් නෙමෙයි, උතරමයි තියෙන්නේ. ආයුෂ්මතුනි, වීරිය වඩන්න මේ දුක් සහිත සංසාර දුක නිවන්න. ඒකම කමටහනක් කරගෙන උන්වහන්සේ වීරිය වැඩුවා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා ඒ භික්ෂුන් වහන්සේ රහත් බව ලබන්නේ කොතනට වැඩියමද. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සීමාව දන්න නිසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාණෙන් අවවාද කරන එක නතර කරන. හැබැයි ඔය සීමාව අපට තීරණය කරන්න බෑ. රහතන් වහන්සේට තීරණය කරන්නත් බෑ. ඒ නිසා කළ යුත්තේ ඒ සීමාව තුළ ඉඳගෙන අපි දැන් භාග්‍යවතුන් වහන්සේ හිතන විදියට නෙමෙයි, අපි උනන්දු වෙලා වැරදි කරන අයට අවවාද දෙනවා, අනුශාසනා කරනවා, ගලව ගන්න උත්සාහ කරනවා. එහෙම කරලා කටයුතු කළොත් ඔවුන්ට උපකාරයක් වෙනවා. හැබැයි කවදාවත් පින්වතුනි ඔබ සත්පුරුෂයෙක් නම්, ඔබ අනිකිනාට කල්යාණ මිත්‍රයෙක් නම් කිසි කරුණක් නිසා වැරද්ද නම් වර්ණනා කරන්නට එපා. පාපය නම් කිසි වෙලාවක වර්ණනා කරන්න එපා. පාපේ ගරහන්න. ඒකයි මෙතන මේ කියන්නේ. ප්‍රාණඝාතය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු දවසට මේ නුවණැත්තන්, ප්‍රඥාවන්තයන්, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ, පසේ බුදුරජාන් වහන්සේ, මහරහතන් වහන්සේලා, යාරෙන් වහන්සේලා ඒ ප්‍රාණඝාතය හරියට නිවැරදිව රකින කෙනාට ප්‍රශංසා කරනවා. ඊළඟට තුන්වෙනි එක තමයි මරණයටපත් වුනොත් ඒ මරණයටපත් වෙන කෙනා ඊළඟ ආත්ම භාවේ සුගතියක උපදිනවා. මෙන්න මේ ආනිසංස තුන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ගෘහපතිය මේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම වළකින කෙනාට ලැබෙනවා. මොකද මේ සම්පූර්ණයෙන් වළකිනවා කියලා කියන්නේ? දැන් පින්වතුනි
ගිය සතියෙත් මේ කරුණ ඔබට මතක් කළා කෙනෙක් යනවා අටසිල් ගන්න. දැන් අටසිල් ගන්න යන්නේ පන්සල වුණාට යන්නේ පිංඔතුණීමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීමාවකට. උපෝසත සීලය නම් සීමාවට තමයි දැන් මේ ඇතුල් වෙන්නේ. ඒක පන්සල වෙන්න පුළුවන්, ඒක ගෙදර වෙන්න පුළුවන්, ඒක ඔබේ ඉන්න ආයතනයේ වෙන්න පුළුවන්. ඕනම තැනක් ඔබ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙනවා නම් ඒක තමයි බුදුරජාන් වහන්සේ උපෝසත සීලය රකින්න කියපු සීමාව. එතකොට දැන් මේ ස්ථානයට භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ භූමියට ඔන්න ඔබ ඇතුල් වෙනවා. දැන් ඉන්නේ කොයි භූමියද භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරපු භූමිය? මොන භූමියද? උපෝසත සීලය කියන භූමිය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්ථාන ඉඳගෙන කටයුතු කරන්න ඕන කාට ඕන විදියටද? අපට ඕන විදියට නෙමෙයි, බුදුරජාන් වහන්සේට ඕන විදියට. අපි භාග්‍යවතුන් වහන්සේට ඕන විදියට තමයි අපි වැඩ කරන්න ඕන. අපට ඕන විදියට වැඩ කළොත් ওই සිල්පද ටික රැක ගන්න බැරි වෙනවා. අද ගොඩක් කටයුතු කරන්නේ බොහෝ දිනක් සිල් ගන්න ගියාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ස්ථානයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ඕන විදියට නෙවෙයි තමන්ට ඕන විදියට. තමන්ට ඕන විදියට සිල් රකින්න ගිහිල්ලා කොච්චර වරද්දගෙන තියෙනවද? දැන් අද කාලේ අටසිල් සමාදන් වෙන්න කියලා නොඑක් නොඑක් තැන්වලට සම්බන්ධ වෙනවා. නමුත් ඔබම සිහියෙන් ඔබ අටසිල් ගත්තු දවසක් පිළිබඳව මෙනෙහි කරලා හොඳ සිහියෙන් ආවර්ජනය කරලා බලන්න, ඔය දවස පුරාවටම පූර්ණ උපෝසත සීලයක් රැක්කද? එම නැත්නම් ඒ උපෝසත සීලය රකින්නකොට ඔබ අතින් මොන මට්ටමේ අකුසල්ද වැරදිද සිද්ධ උනේ කියලා ඔබම පිංඔතනි මෙනෙහි කරලා බලන්න. ඒක මෙනෙහි කළොත් තමයි, මෙනෙහි වුණොත් තමයි තමන්ට තේරෙන්නේ තමන් කොච්චර රැක්කද කියලා. හැබැයි ඒක මෙනෙහි කිරීම වැදගත්. අපි මේ දේශනාව පෝතලි සූත්‍ර දේශනාව නිමාවටපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා තවත් විශේෂ සූත්‍ර දේශනාවක් අපේ පිංඔතට පැහැදිලි කරන මේ කෙලෙස් සම්බන්ධයෙන්, සත්වයාගේ චිත්තසංතානයේ තිබෙන කෙලෙස් සම්බන්ධයෙන් විශේෂ දේශනාවක්. මම මෙතනදී ඔබට පැහැදිලි කරේ, දැන් අපි අතින් වැරදි වෙනකොට ඒ වැරදි නිතර 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 මෙනෙහි කර කර ඔබ හිතනවා නම් මේක වරදක් වරදක් කියලා ඔබට පිංඔතුණේ වරදින් නිදහස් වෙන්න පුළුවන්. දැන් අපි එක උදාහරණයක් මේ කාරණාවට ගමු. ප්‍රාණඝාතය. පණ ඇති සතුන්ගේ ජීවිතය තොරණ කරන එකකින් වළකිමි. එතකොට මේ සිල්පදයේ පැනවේ කවුද? බුදුහාමුදුරුවෝ. එතකොට අපි රකින්න ඕන බුදුරජාන් වහන්සේ දේශනා කරපු මට්ටමටද නැත්නම් අපිට හිතෙන මට්ටමටද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මට්ටමට. ඒ මට්ටමට වඩා අඩු උනෝතින් පිංඔතුණි දුස්සීලයක් වෙනවා. ඒ මට්ටමට වඩා වැඩි උනෝතින් සීලබ්බත පරාමාසයක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීමාව අඩු කරගත්තොතින් ඔච්චරනම් සතුම් මරණයකින් මට නිදහස් වෙන්න බෑ. මම මෙන්න මේ ප්‍රමාණයට විතරක් කරන්නම් කියලා යම් ප්‍රමාණයක් සතු මරලා යම් ප්‍රමාණයක් සතු මරණයකින් නිදහස් වෙනවනම් ඒකේ දුස්සීලී. ඔහු ප්‍රාණඝාත ශික්ෂාපදේ රැකගලා නෑ. හැබැයි අපි හිතමු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීමාව ඉක්මවලා ප්‍රාණඝාත ශික්ෂාපදේ රකින්නවා. ඒකිනා වැටෙනවා මොන ගණයටද? සීලබ්බත පරාමාස සිල් වෘත්තියක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අද අපි හිතමු කෙනෙක් පාරේ ඇවිදිනකොට හිතනවා මම මේ පොළොවේ පය තියෙනකොට කූඹි කොච්චර මැරෙනවද? පිංගතුනි යම් විද්‍යාත්මක පරීක්ෂණ කරන උපකරණයකින් පරීක්ෂා කරලා බැලුවොත් මේ අපේ එක අතක කොච්චර සත්තු ජීවත් වෙනවද කියලා පිංගුතුනි අපට හිතාගන්න බැ අපේ ඇඟේ එච්චර සත්තු ඉන්නවද කියලා. ඒ තරමටම පිංගුතුනි සත්තු ඉන්නවා. අපි නාන්න නාන වාරයක් වාරයක් ගානේ සත්තු මැරෙනවා. අපි පණු බෙහෙත් බොනකොට කොච්චර සත්තු මැරෙනවද? පණු බෙහෙත් බොන්නේ පණුවන්ට තියන ආදරයකට නෙමෙයි, ඒ සතුන් බඩ ඇතුලේදීම මරණයටපත් කරන්න. එතකොට කොච්චර සත්තු මැරෙනවද? පිංගුතුනි අපි ආහාර වේලක් ගන්නකොට කොච්චර සත්තු මැරෙනවද? හැබැයි කෙනෙක් ඔන්න ඔය මට්ටමට හිතලා කටයුතු කළොත් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පණ ඇති සත්තු මරණයකින් නිදහස් වෙන කොයි ප්‍රමාණයද ඇහැට පේන්නේ. හැබැයි ඔය සීමාව ඉක්මවලා අපි ඊට වඩා එහා හිතලා කටයුතු කළොත්
ඒක සීලිය සම්පූර්ණ කර ගැනීමට දායක වෙන්නේ. පිංගතුනි අවම මට්ටම තමයි කුන්ත කිපිල්ලකන් කුරා කූඹියා. අවම මට්ටමේ සතා කුරා කූඹියා. අපි ප්‍රාණඝාතී නිදහස් වෙන්න ඕන ඔන්නේ කුරා කූඹි මරණකේ ඉඳලා. අන්න එතකොට තමයි හරියට පණ ඇති සතුන් මරණයේ මම නැවතුණා කියන තැනට එන්නේ. එහෙම නැතුව අපි කුඩා සතුන් මරනවා, ලොකු සතුන් මරණකින් නතර වෙනවා, විස සහිත සතුන් මරනවා, විස නැති සොරතලීට සතුන් හදන එකෙන් වල මරණකින් වලකිනවා. එහෙම අපට හිතෙන විදිහට කොටස් වලට වෙන් කරලා අපි සීමාවක් පනවගෙන රැක්කට අවදාවත් ඒක පැනවීමක් වෙන්නේ නැහැ. ප්‍රාණඝාත ශික්ෂාපදය රකින්නකොට පිංගතුනි කරුණු පහක් සම්පූර්ණ වෙන්නට ඕන. ඒ කරුණු පහ වැලකිලා ඉන්නවනම් අන්න ඒ කිනාට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. ඒ කරුණු පහ එකට එකතු කරගෙන සතෙක් මරනවනම් අන්න ඒ කිනා මරණ සතා තමයි ප්‍රාණඝාතයට අයිති වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුර දේශනා කරපු සීමාව. සතෙක් ඉන්න ඕන සතාට පණ තියෙන්න ඕන. මරන්න සිතක් පහළ වෙන්න ඕන. ඒ සඳහා උපායක් ගන්න ඕන. උපාය ක්‍රියාත්මක කරන්න ඕන. ඔය කරුණු පහ එකට එකතු වුනොත් විතරයි අපි මරණ ඕනම සතෙක් පිංගුතුනි මැරුවොතින් ප්‍රාණඝාත වෙන්නේ. ඒ හැර ඕකෙන් හතරක් සම්පූර්ණ වුණත්, ඕකෙන් තුනක් සම්පූර්ණ වුණත්, ඕකෙන් එකක් සම්පූර්ණ වුණා කියලා කවදාවත් පිංගුතුනි ප්‍රාණඝාත අකුසල කර්මය ඔබට ඇති වෙන්නේ නැහැ. අපි තුමු කෙනෙක් ගලක් අරගෙන කැලේට විසි කරනවා. ඔය ගල ගිහිල්ලේ වැටෙනවා අපි හිතමු ඉබ්බේගේ ඇඟක් උඩ. එහෙම නැත්නම් සතේගේ හිසක් මත. සතා මැරෙන සමහරලාට මැරිච්චව මේ මිනිස්සයා දන්නෙත් නෑ. ඒ මිනිසාට ප්‍රාණඝාත ශික්ෂාපදේ කැඩෙන්නේ. ප්‍රාණඝාතය නම් අකුසල කර්මපතේ මිනිසයාට නිර්මාණය වෙන්නේ. එයි උපායක් ගත්තට උපාය ක්‍රියාත්මක කරාට සතෙක් හිටියට සතාට පණ තිබුණට මරණ චේතනාවක් නේ. ඒ නිසා ප්‍රාණඝාත කුසල කර්මයේ වෙන්නේ හැම ශික්ෂාපදයක් මෙහිමයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරලේ මොන සීමාවෙද? ඒ සීමාව ඇතුළේ ඉඳගෙන පිංගතුනි ඔය ශික්ෂාපදේ රකින්න. එහෙම රකින කෙනාට මෙන්න මේ ආනිසංස තුන ලැබෙනවා කියලා බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරනවා. ඒක තමයි පළවෙනි ගිහි විවාහාරයෙන් අයින් වෙන්නට තියෙන පළවෙනි කාරණා. දැන් මේ ගිහි විවාහයෙන් අයින් වෙනවා කියලා කියන්නේ ඔහු ගිහියෙකුත් නෙවෙයි, ඔහු පැවිද්දෙකුත් නෙවෙයි. ඔය දෙක අතර ඉන්න උසස් භාවයක් තියෙන කෙනෙක්. පැවිදි කෙනාට මට්ටමට හෝ ඊට උසස් වෙන්නෙත් නෑ, ගිහි කෙනාගේ මට්ටමට හෝ ඊට වඩා පහත් වෙන්නෙත් නෑ. ගිහි කෙනාට වඩා උසස්, පැවිදි කෙනෙකුට වඩා පහත් ඒ අතරමද පුද්ගලයා තමයි මේ ගිහි විවාහයෙන් අයින් වෙච්ච කෙනා කියලා කියන්නේ. එතකොට ප්‍රාණඝාත ශික්ෂාපදය හරියටම රකින්නට ඕන. කුරා කූඹියෙකුගේ ජීවිතයක්වත් මම තොර කරන්නේ නැහැ. වසවිස තුලින් මම සත්තු මරන්නේ නැහැ. මම හැම වෙලාවකම ප්‍රාණඝාත ශික්ෂාපදය මම රකින්නවා. මේ අවබෝධය පිංගුතුනි හැම කෙනෙකුටම තියෙන්නට ඕන. ඊළඟට බුදුහාමුදුර දේශනා කරනවා දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතබ්බා. සොරකම නොකරන ශාසනීයක ඉඳගෙන මම සොරකම් කරන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. ඒක කොච්චර තමන්ට වීරියක් ඕනද වලකින්න. දැන් අද පිංගුතුනි කෙනෙක් මේ සොරකම් කරන එකෙන් වැළකුණා කියලා හිතුවට තමන් බලන්න ඕන තමන් හොරකම් කරන එකෙන් කොච්චර වැළකිලා තියෙනවද? කොයි ප්‍රමාණයට තමන් හොරකම් කරන එකෙන් නිදහස් වෙලා තියෙනවද කියලා තමන් පිංගුතුනි පරීක්ෂා කරලා බලන්නට ඕන. මොකද තමන් සමහර වෙලාවට නොදැනගෙනම අද ඇතැම් අවස්ථාවන් වලදී මේ සොරකම් ආදී අකුසල කර්ම කරගන්නවා. මුළු සංසාරය අති දීර්ඝ කාලයක් දුක් විපාක ලැබෙන විදියට එක උදාහරණයක් සඳහන් කරනවා නම් අපි හිතමු මේ පොදු දේපල සොරකම් කරනවා. සමහරලාට තමන් දන්නේ නැහැ ඒ අකුසල කර්මයේ තිබෙන බරපතලකම. උදාහරණයක් හැටියට රාජ්‍ය ආයතනයක නිලධාරියෙක්. ඒක පොදු ආයතනයක්. ඔහුගේ වෘත්තියත් පොදුයි, ඔහු කටයුතු කරන ආයතනයත් පොදුයි. ලංකාවේ රජයට සම්බන්ධ
යම් වෘත්තියක් යමෙක් දරනවා නම් ඒ සියලු දෙනාගේම වෘත්තිය ඒ සියලු දෙනාම පොදු කටයුත්තක් කරන්නේ. ඔහුගේ රැකියාව පොදුයි. එතකොට ඔහු රැකියා කරන ස්ථානයේ ඒ ආයතනයට අයිති ගහක මලක් තියෙනවනම් ඒ මලත් අයිති ආයතනයට. ඒ භූමියේ යමක් තියෙනවනම් තමන් නොගිනිච්ච තව කෙනෙක් නොගිනිච්ච ඒ සියලුම දේවල් අයිති රජයට. ඔය තැනින් පොඩි දෙයක් සොරකම් කරන් එනවා. පින්තුන අකුසල කර්මීය ඉතාම භයානකයි. ඔහුට විශාල බැංකුවක් මංකොල්ල කාලා එහෙම නැත්නම් පෞද්ගලික ස්ථානයකට ගිහිල්ලා ඒ තියෙන සියලුම ධනය මංකොල්ල කාලා ඒ ලබන සොරකම කියන මට්ටමට වඩා අති විශාල කාලයක් දුක් විඳින් ලැබෙන විපාකයක් තමයි රජයට අයිති දීපලකින් යමක් තමන්ට රජේ අවසරයක් නැතුව පෞද්ගලිකව ගැනීම. අපි උදාහරණයක් ගමු. අපි හිතමු ඔන්න රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක් ඒ රාජ්‍ය ආයතනයේ තියෙන පොතක් හොරකම් කරන් එනවා. එහෙම නැත්නම් ඒ ආයතනයේ කොළයක් සොරකම් කරන් එනවා. අවසරයක් නැතුව ගෙනීම සොරකමක්. අවසරයක් ගන්නවා නම් ඒ ආයතනයේ බාහිර ප්‍රධානියට දන්වලා ඒ පිළිබඳ අවසරයක් අරගන්න ඕන. ඒ ආයතනයේ බාහිර ප්‍රධානියට අවසර දෙන්න පුළුවන් වෙන්නේ ඒ ආයතනයේ සම්බන්ධයෙන් එවැනි අවසර දීමේ බලතලයක් ඒ ආයතන ප්‍රධානියට තියෙනවා නම් විතරයි. ඒ හැර ඔහුට අවසරයක් නැහැ. එතකොට පින්වතුනි, එහෙම අරගෙන එන පොතක් වෙන්න පුළුවන්, පෑනක් වෙන්න පුළුවන්, විසිකරපු දෙයක් වෙන්න පුළුවන්. වැඩකට නැති රෙදි කෑල්ලක් වෙන්න පුළුවන්, ලීන්සුවකට ගන්න අරගෙන ඉන්නව වෙන්න පුළුවන්. පින්වතුනි, හොරකමක් කර පොදු දීපලකින් අකුසල කර්මයේ සදහන් කරන්නේ ඔහුගේ ඊළඟ භවයේ උත්පත්තිය සකස් කරෙන්නේ රෞරව කියන නිරයට. රෞරව නිරේ අවශ්‍ය කීයද? රෞරව නිරේ වර්ෂවලින් අවුරුදු 4000ක් අවශ්‍ය තියෙනවා. රෞරව නිරේ වර්ෂවලින් එහි එක දවසක් අවසන් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය වර්ෂ තිබෙනවා 5,76,00,000. අපේ අවුරුදු 5,76,00,000 නිමා වුණෙන් පස්සේදී තමයි රෞරවය කියන නිරයේ එක දවසක් ඉවර වෙන්නේ. අපේ අවුරුදු 5,76,00,000. එතකොට එක දවසකට ඔච්චර කාලයක් නම් මනුෂ්‍ය වර්ෂ ඒ නිරේ වර්ෂවලින් දින 30ක් අවසන් වෙන කොච්චර යනවද කියලා බලන්න. ඒ නිරේ කාලයෙන් අවුරුද්දකට දින 365කට 5,576,000 365ක් වැඩි කළා බලන්න. අවුරුද්දකට ඒ ආපු ගණන පිංගතුනි 4000ක් වැඩි කළා බලන්න. පිංගතුනි, ඒ තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා පොදු දීපල සොරකම් කළා. පිංගතුනි, කවදාවත් තමන්ට කුමන අපහසුකම තිබුණත්, තමන්ට මොනතරම් අගහිඟකම් තිබුණත් කිසි කලෙක පිංගතුනි රජයට අයිති දීපලකින් සොරකම් කරන්න එපා. ඒක ඉහළ නිලධාරියාගේ ඉඳලා, ඒ කියන්නේ රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා රටේ පොදු, ඒ කියන්නේ රජයට සම්බන්ධ සෑම සේවකයෙකුටම පිංගතුනි පහළ මට්ටමේ ඉන්න සේවකයාට ඒ ශික්ෂාපදේ ඒ විදිහටම අදාළයි. මොකද දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට රජෙන් දෙනවා ආධාර බෙදන්න. ඒ ආධාර බෙදන්න දුන්නම සමහර වෙලාවට කෙනෙකුට පුළුවන් ඉල්ලන ප්‍රමාණය බොරු ලේඛනයක් හදලා දෙන්න. තමන්ගේ ගමේ ඉන්නේ 100 දෙනෙක් නම් 120කට විතර නාම ලේඛනයක් හදනවා. එහෙම නැත්නම් 100කට දෙන ප්‍රමාණය 90කට විතර දෙනවා. 10ක් ඉතුරු කරගන්නවා. හැබැයි ඔබට ඒ සොරකම් කරලා වංචා සහගතව ලබන ඒ ප්‍රමාණය පිංගුතුනි අඩුම තරමේ ඔබට මේ ආත්ම භාවයේවත් ඉවර වෙනකන් සැප විඳින ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ යම් කිසි ආයතනයකින් ඔබට පැවිරලා තිබෙන රාජකාරියෙන් ඔබ සොරකම් කරලා ඔබ යම් මුදලක් උපයනවා. ඔබට ජනතාවට බෙදන්න තිබෙන බඩු ටිකකින් හෝ ජනතාවට දෙන්න තිබෙන මුදල් වලින් හෝ එහෙම නැත්නම් ජනතාවට සේවය කරන්න ගිහින් යන ආයතනයකින් හෝ ඔබ පුංචි හෝ දෙයක් ඔබ සොරකම් කරනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රමාණයක හෝ දෙයක් ඔබ සොරකම් කරනවා.
පින්වත්නි ඒ ගන්න ප්‍රමාණය ඔබට අඩුම තරමේ මේ ආත්ම භාවේවත් ලෞකික ජීවිතේ උසස් මට්ටමින්වත් කාම සම්පත්තියක් විඳින ඔබට බෑ පංචකාම සම්පත්තියක් විඳින ඔබට බෑ ඒ කියන්නේ ඒ ගන්න ප්‍රමාණය මදි හැබැයි පුංචි දෙයක් සොරකම් කරත් පින්තුනි ලැබෙන විපාකේ අර වගේ නම් ඔබ ඔබ තීරණය කරන්න මේ ජීවිතේ මම මේ මේ විදියට දුක් විඳ විඳ නැති බැරි කමින් හොරකම් නොකර ඉඳලා මැරෙනවද එහෙම නැත්නම් මේ ජීවිතේ සැප විඳින්න ඕන කියලා හිතලා සොරකම් කරලා අර වගේ අති දීර්ඝ කාලයක් මේ ගෝර කටුක සංසාර ගමනේ දුක් විඳිනවර් කියන එක ඔබ තීරණය කරන්න මොකද මම මේ කාරණාව ඔබට මේ වෙලාවේ මතක් කළේ බොහෝ දිනෙක නොදැනුවත් කම නිසාම කරන කරගන්න අකුසල කර්මයක් පින්වතුනි අද අපිට අද කෙනෙක් රටේ පවතින ආර්ථික මට්ටමත් එක්ක ඔබට ලැබෙන ප්‍රතිලාභ ඔබට ලැබෙන දීබන ඔබට ලැබෙන වැටුප ඔබට මේ මාසය ගෙවා ගන්න ඔබගේ දරුවන් එක්ක ඔබගේ ඥාතීන් එක්ක යුතුයකම් කරගෙන ඔබට ජීවත් වෙන්න මදි වෙන්න පුළුවන් ඔබට ආහාර නැති වෙන්න පුළුවන් ඔබට ගියක් දොරක් හදා ගන්න නැති වෙන්න පුළුවන් පින්වත්නි ඒ දුක දුකක්ද කියලා හිතනවා පින්වතුනි මේ නිරේ ලෝකයේ තියෙන දුකත් එක ගැක්තම ඔබ ඒ දුක නැති කරගන්න කියලා හිතාගෙන ඔබ සොරකමක් කරනවා හැබැයි ඔබට ඒ දුක විඳින්න බැරි නම් පින්වතුනි හිතන්න සැප කියන වචනේවත් අහගන්න බැරි වෙන විදියට අනන්ත ප්‍රමාණ දුක් විඳින වෙන අවීචී වෙන නිරයන් වල ගිහිල්ලා දුක් විඳින ගතොත් ඉතින් අර වගේ දීර්ඝ කාලයක් අනේ මට දඬුවම් කරන්න එපා කියලා පින්වතුනි ආපස්සට හැරිලා ඉන්නද එහෙම ඉන්න ඔබට ඉඩක් නැහැ පින්වතුනි නිරය පාලකයෝ නිරි සත්වයන්ට දඬුවම් දෙනකොට එක වෙලාවකට කපනවා එක වෙලාවකට උල්වල අණිනවා එක වෙලාවකට මේ පැහි පැහි නැටෙන ජලයට දානවා තෙල් තාච්චිය දානවා ගිනි ගුලි රත් කර කර මේ මුව අඬුවක් අරගෙන විවර කරලා මුවට දානවා හැබැයි පින්වතුනි කර්මයේ ගිවිල ඉවර නැති නිසා එයයි මැරෙන්නේ නේ ඔබ හිතන්න අද කුඩා කටුවකින් එනගත්තම මොන වේදනාවක්ද දැනෙන්නේ කුඩා කැපෙන තලයකින් කපාගත්තම මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ ඔය වේදනාවට වඩා හිතා ගන්නවත් බැරි වේදනාවක් පින්වතුනි ඒ වගේ තැන් වලට ගිහිලා ඔබට විඳින්න වෙන්නේ ඒ නිසා ඔබ ඔබගේ ජීවිතය තුල ප්‍රතිපත්තියක් ඇති කරගන්න මම මගේ රාජකාරී ජීවිතය තුල රාජකාරී නිමා වෙනකන් කවදාවත් මං හොරකම් කරලා නැහැ මොනතරම් ඔබට ආත්ම තෘප්තියක් තියෙනවද තමන්ට තමන් ප්‍රශංසා කරගන්නවා භාග්‍යතුන්ස දේශනා කර එකයි තමන්ට තමන් නිඳා කරගන්නේ ඒ විතරක් නෙවෙයි නුවණැත්තුත් ප්‍රශංසා කරනවා කවදා හරි දවසක ඔබ නොකා නොබී ඉඳලා ඔබ මරණයටපත් වුණාත් නුවණැත්තන්ගේ ප්‍රශංසාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඔබට ප්‍රශංසා කරනවා ඊළඟට ඔබ දැන් දුක් විඳට මරණින් මතුව ඒ කාන්තෙමි ඊළඟ ආත්ම භාවයේ ඔබට සුවදායක සැපදායක යහපත් ජීවිතයක් ඒ කාන්තෙම ඔබට ලැබෙනවා ඒ නිසා ඔබ අද කරන දේ දැන් එක උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් සොරකම් කරලා අපි හිතමු මේ මතු ජීවිතේ ලැබෙන විපාකය නෙවෙයි රාජ්‍ය ආයතනයක හිම සොරකමක් කළොත් ඒවා හසු වුණොත් පින්වුතුනි බලන්න ඔබට රස්සාව හිමි වෙලා කොච්චර දුක් විඳින වෙනවද ඕක පින්වුතුනි මේ ලෞකික දුකක් නේ කිටි කාලින දුකක් ඔබට ඒ රස්සාව නැති වුණොත් වෙන රස්සාවක් කරන්න පුළුවන් නමුත් හිතන්න ඒකෙන් අනිත් පැත්තට තමන්ට ලැබෙන නිඳාව ඒ නිසා මේ හැම පැත්තක් ගැන හිතලම තමන් තුළ තමන් ප්‍රතිපත්තියක් ඇති කරගන්න මම කවදාවත් මම වැඩ කරන ආයතනයේ කිසි කලෙක මං සොරකම් කරන්නේ ඉගෙන ගන්න දරුවෝ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුරුදු වෙන්න මම මගේ ජීවිතේ කවදාවත් රස්සාවකට ගිහිල්ලා වැඩ කරන තැනක කවදාවත් මං හොරකම් කරන්නේ පින්තුනි ඔබ හරියට ඒ සීලිය සමාදන් වුණොත් සබහව දහම ඒ කාන්තිය ඔබට පින්තුනි උදව් කරනවා පින්වත් දරුවන්ට අනාගතේ ඔබ ඒ ප්‍රතිපත්ති ඉන්නවා නම් ඔබට ඒ කාන්තේම උපකාර කරනවා ඊළඟට භාග්‍යතුන්ංශ දේශනා කරනවා මුසාවාදෝ පහතබ්බා ඒ කියන්නේ දැන් බොරු කියන්නේ නැති සාසනයක ඉඳගෙන බොරු කියම නැති කිරීම පිණිස ආපු සාසනෙ ඉඳගෙන මම බොරු කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා
මම කවදාවත් විහිළුවකටවත් බොරුවක් කියන්නේ. දැන් බොරුවේ සීමාව කියන එක ගන්නවා නම් අපි හිතමු යම්කිසි තැනකට තමන් එනවා. එනකොට ඉන්න තැන කියන්නේ නැතුව ඒ තැන නැතුව ළඟ තැන කියන්න පුළුවා. ඒකත් බොරුවක්. එතකොට ඔබ ඒ බොරුව තමන් කියලා කරගත් අකුසල කර්මයක්. තමන් සීමාවක් ඇති කරගන්න මම මට මොන අලාභයවත් මම බොරු කියන්නේ නේ. ඒ සීමාව තුල ඉන්න ඔබ. එතකොට ඔබට යම් දවසක යම් දිනක ඔබට මෙලොවත් සතුට වෙන්න පුළුවන් මතු ජීවිතේ සතුට වෙන්න පුළුවන්. ඔබ සත්‍ය කතා කරලා අපි හිතමු ඔබට අලාභයක් වුණා කියලා. සත්‍ය කතා කළා ඔබට අලාභයක් වුණා. හැබැයි ඒත් ඔබ සත්‍ය කතා කරන්න තමන්ට තමන්ටම සතුටු වෙන්න පුළුවන් මම මේ වගේ අකුසලයක් කරගත්තේ මම බොරුවක් කිව්වේ නේ මම ඒ කරුණ සම්බන්ධයෙන් බොරු කිව්වේ නේ මම ඇත්තම කිව්වා අද දුක් විඳတာ කමක් නෙමෙයි මම ඇත්ත කියලා ඒ විතරක් නෙවෙයි යම් කලෙක නුවණැත්තොත් ප්‍රශංසා කරනවා බුදුරජාන් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා ප්‍රශංසා කරනවා අර එක අවස්ථාවක එක්තරා බමුණේ කාමී වරදවා හැසිරිලා රජතුමාට හසු වෙනවා රජතුමාගේ බිරිඳත් එක්ක කාමී වරදව හැසිරෙන්නේ නමුත් ඒ සත්‍ය කතා කරපු නිසා රජතුමා ඒ බ්‍රාහ්මණයට සමාව දුන්නා හැබැයි බ්‍රාහ්මණයා ඒ මොහොතේම වැරද්ද හදාගෙන ඉතිරි ගයින් වුණා නමුත් රජතුමා සතුටු වෙලා රජතුමා විශාල ප්‍රදේශයක් පවා විශාල ප්‍රදේශයක ආරාමයක් සකස් කරලා බ්‍රාහ්මණියව වඩා හිඳුළු උපස්ථාන කරන තරම් සතුටු වුණා සත්‍ය කතා කරපු නිසා ඇත්ත කියන්නේ ඒ තරමටම වටින දෙයක්. ඉතින් ඒ නිසා තමන් සත්‍ය කතා කරනකොට තමන්ට පිංගත්නි තමන්ගේ හිත තමන්ට උපවාද කරන්නේ නේ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා මරණින් මතුව සුගතියට යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් කරුණු කිහිපයක් මෙතරදී විශේෂයෙන්ම අබිද්දි ලෝභං නිසාය ගිද්දි ලෝභෝ පහතබ්බා ලෝභය අවිද්‍යාව නැති කරන ශාසනයකට ඇවිල්ලා ලෝභය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා ඊළඟට සඳහන් කරනවා අනින්ද රෝසං නිස්සාය නින්ද රෝසෝ පහතබ්බා අනින්දා රෝසය නිසා නින්දා ගැටුමහල යුතුය ඊළඟට ක්‍රෝධය නැති කරන ශාසනයකට ඇවිල්ලා ක්‍රෝධය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුය මානිය නැති කරන ශාසනයකට ඇවිල්ලා අතිමානිය අධික මානිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර යුතුය. බාගතුනා සදේශනා කරනවා ගෘහපතිය මෙන්න මේ කරුණ අට තමයි ගෘහපතිතුමනි ආර්ය විනයේ ගිහි භාවයෙන් මිදලා යමේ කටයුතු කරනවා නම් මිදලා කටයුතු කරන්න ඕන සීමාව. බාගතුනාන්සේ මේ කරුණ අට ගෘහපතිතුමාට දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් හන්සේ මේ කාරණාවෙන් පස්සේදී තවත් භාග්‍යවතුන් හන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුතු ආකාරයේ කරුණ කිහිපයකුත් ධ්‍යාන මට්ටම් විස්තර කරමින් භාග්‍යවතුන් හන්සේ ඉතුරු කොටස දේශනා කරනවා. අපි ලබන සතිය දේශනාව තුළ ඒ කාරණාව වෙනම සාකච්ඡා කරගමු. ධ්‍යාන පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන විදියට භාග්‍යවතුන් හන්සේ මේ දේශනාව දේශනා කරලා තියෙන නිසා අපි කෙටියෙන් හෝ ඒ කරුණක් එකට එකතු කරගෙන ලබන සත්‍ය දේශනාව තුලින් මේ පෝතලී සූත්‍ර දේශනාව නිමාවටපත් කරගමු. එමනම් අද දවසේ ඔබට මේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු ගිහිව ඉන්න කෙනෙකුට ගිහි ජීවිතය තුල ඔබ තමන් පන්සිල් රකින්නවා තමන් අටසිල් රකින්නවා ඒ පන්සිල් රැකලා අටසිල් රැකලා සීලය සම්පූර්ණ කරගන්න ඔබ පිංගත්නි තවත් උසස් භවකට යන්නවා නම් යන්න පුළුවන් මාර්ගය තමයි මේ භාග්‍යතුන් වහන්සේ කරුණු හටක් දේශනා කළ දේශනා කරේ. Tamante මේ කොටස කරන්න පුළුවන් කොටසක්. හැබැයි ඒකට හොඳින් දියුණු කරගත යුතු සිහියක් තියෙනට ඕන. මොකද දැන් තමන් ඉන්න මට්ටම උසස් භවට ගන්න නම් තමන් තුල තියෙන ප්‍රතිපදාව තමන් විනාශ කරගන්න ඕන. යහපත් භාග්‍යවතුන් වහන්සේ ධර්මින් දේශනා කරපු ඒ ධර්මයේ තුල පිහිටා කටයුතු කරන ධම්මානුතම ප්‍රතිපදාවක් තමන් තුල දියුණු කර ගන්නට ඕන. දැන් අපි හිතමු පන්සිල් පද පහ එකක් හරි කඩනවා නම්
ඔබ හතරක් රැක්කත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ සීලය සම්පූර්ණ කරපු කියන ගොඩට ඔබ ඉන්නේ සීලය ඔබ සම්පූර්ණ කරා කියන තැනට ඔබ ඉන්නේ සීලය සම්පූර්ණ කරා කියන තැනට ඉන්න නම් පන්සිල් පද පහ හරියට ආරක්ෂා කරන්නට ඕනේ එක සිල් පදයකට කොටසක් රකින්න ඔබ තෝරගත්තු කොටස රකින්න ඔබ ප්‍රතික්ෂේප කරන කොටස ඔබ ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන්න ඔබ නෙවෙයි බුදුරජාන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මොන කොටසද ප්‍රතික්ෂේප කරන්න මොන කොටස ඉඳගෙනද රකින්න ඕන කියන එක උන්වහන්සේ දේශනා කළා තියෙනවා ඒ කොටස ඉඳගෙන ඔබ ඒ සිල් පදය රකින්න එහෙම රකින්නකොට ඔබට පින්වත්නි සීලෙන් ලැබෙන අනුග්‍රහය මේ ශාසනය තුළ ලැබෙනවා අපි අර කලින් දවස සිහිපත් කළා වගේ පින්වතුනි කිමත්ය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙක් සීලය සම්පූර්ණ කරනවා නම් ඉතුරු අංග ටික ඉබේටම ඒ කිනාට වඩා ගන්න පුළුවන් වෙනවා කියලා. එමනම් ඔබට මේ ඉන්න මට්ටම මරණයත් එක්ක ජීවිතය ගත කරන ඔබ කොයි වෙලාවේ මාරයා අපිව දැහැගෙන යයිද කියන කාරණාව පිළිබඳව ස්ථීරව කියන්න බැරි මොහොතක ජීවත් වෙන යෝගයක ඔබට පුළුවන් නම් ඔබ ඉන්න තැන ඉඳලා මේ මට්ටම දියුණු කරගන්න ඔබට මේ සම්බුද්ධ ශාසනයේ මේ ලැබෙච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ ඔබ සසරට උපකාර වන යමක් කරගත්තා කියලා කියන්නට පුළුවන්. එහෙම නැතිව ඔබ කටයුතු කළොත් ඔබ අද විඳින දුකට වඩා පිංගතුනි අති දීර්ඝ කාලයක් දුක් විඳින තැනකට ඔබට යන්න සිද්ධ වෙනවා. එදාට සතර අපායට ගිහිල්ලා ඔබ දුක් විඳිනකොට ඔබට පිහිට වෙන්න කවුරුවත් නැහැ. ඔබගේ දරුවවත්, ඔබගේ ඥාතීන්වත්, ඔබගේ සැමියාවත්, ඔබගේ බිරිඳවත්, ඔබගේ දෙමව්පියන්වත් ඔබ ළඟ නැහැ. ඔබට සසරට පිහිට ලැබෙන්නේ ධර්මයේ තුල ඉඳගෙන ජීවත් වුණොත් විතරයි. එසේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඔබේ ජීවිතය උසස් කරගන්න මේ උතුම් සදහම් දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එමනම් අද දවසේ පෝතලිය සූත්‍රය ඇසුරෙන් සිදු කරපු හතරවෙනි දේශනාව මෙලෙස නිමාවටපත් කරනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පුළුමහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලැබූ සියබලාණ්ඩුවේ පදිංචි DM ඉනුෂා ප්‍රියදර්ශනී ඇතුළු පෞලේ පින්වත් පිරිස සහ ඥාති පිරිස එකට එකතු වෙලයි මේ උතුම් දායකත්වයේ දරන්නේ. මේ පින්වතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ගණේවත්ත නැලව ජයමාවතී පදිංචිව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමිකව සිට මීට වසර 5කට පෙර මිය ගිය ඊඒ ප්‍රේමරත්න ආදරණීය ස්වාමිපුතුණුමන්ට එම නැත්නම් ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇතුළු නමින් මිය පරලෝකියපු සියලු මීගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම SA නන්දාවති මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දියණිය බෑණාවරුන් ලේලිය මුණුපුරු මිනිපිරි මුණුපුරන් ඇතුළු පවුලේ හැම දිනාම මේ උතුම්ම පින්කමට දායක වෙලා මෑණියන්ටත් ආශිර්වාදේ කරමින් පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් අද මේ උතුම්ම සද්ධර්ම දාණය මේ විදියට මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණා. එමනම් මේ උතුම් ධර්ම දාණය මේ පිණේ බලයෙන් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ දියණියන්ටත් බෑණාවරුන්ටත් ලේලිය මුණුපුරන් ඇතුළු පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටමත් මේ උතුම් කුසල් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මෙවන් උතුම් ධර්මයන් අපට දේශනා කරන්නට මග පෙන්වන කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් මියගිය පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුනේ සාසනික ගමනකට මට මග විවර කරලා දුන්නු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුවරු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත්
ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං